මේ රටේ බදු ගෙවන ජනතාවගේ මහජන මුදල් වැය කරමින් කතානායකවරයා කියන වචනේ මම පාවිච්චි කරන්නේ උද්ෘතකුමා ඇතුව ඒ පුටුවේ වාඩි වෙලා ඉන්න කරු ජයසූරිය මහත්තයා මේ රටේ බදු ගෙවන ජනතාවගේ මුදල් යොදවා ගනිමින් අද රනිල් අනුර සුමන්තිරන් කල්ලියේ දේශපාලන ප්‍රචාරක කාර්යයන් සඳහා පාර්ලිමේන්තු සභා ගැබ අනීතිකව යොදා ගන්නා බව ඉතාම පැහැදිලිව අපි පළමුවෙන්ම අවධාරණය කරන්න ඕනේ. හිටපු අග්‍රවිනිශ්චකාර ශිරාණි බණ්ඩාරනායක මැතිණියගේ ස්වාමිපුරුෂයා රජයේ බැංකුවක සභාපති හැටියට සිටියේදී කරන ලද ක්‍රියාවක් හේතුකටගෙන වසර 5ක හිරදඬුවමකට ලක්ුණේ අධිකරණයේ තීන්දුවකට අනුව මේ විදිහෙම Tamanta අයිති නැති බලයක් ආරෝපණය කරගෙන එම රාජ්‍ය ආයතනයට අගතියක් වෙන ආකාරයට මහජන ධනය බදු මුදල් ප්‍රයෝජනයට ගැනීම කියන චෝදනාව මත අපි විශ්වාස කරනවා පාර්ලිමේන්තුවේ කතානායක පුටුව අල්ලගෙන ඉන්න කරු ජයසූරිය මහත්තයටත් නුදුරු අනාගතයේදීම ඒ විදිහේ නඩු විභාගයකට මුහුණ දෙන්න වේවි. මේ රටේ බදු මුදල් ගෙවන ජනතාවගේ මුදල් අරගෙන රනිල් අනුර සුමන්තිරන් කල්ලියේ දේශපාලන ප්‍රචාරක හොරණෑවබ්බවට පාර්ලිමේන්තුව පත් කරගන්න ඉඩදීමේ චෝදනාවට වගකීම බාරගන්න වෙයි වැඩි කාලයක් යන්න කලින්. අපි කවුරුත් දන්නවා හැන්සාට් වාර්තාවද කතානායකතුමා තමන්ට ඕන කරන විදියට හදාගන්නවා. ඊනියා කතානායකතුමා හැන්සාට් වාර්තාව හදාගන්නවා විතරක් නෙවෙයි පාර්ලිමේන්තු සම්ප්‍රදායන් සියල්ල කෙලෙසනවා. ඔබ කවුරුත් දන්නවා මේගොල්ලෝ වර්තමාන අගමැතිතුමා ඇතුළු අමාත්‍ය මණ්ඩලයට මුදල් වියදම් කරන්න බලයක් නැහැ කියලා විදිහේ යෝජනා බාර දීලා තියෙනවා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 152 වගන්තියට අනුව එවැනි යෝජනාවක් ගේන්න පුළුවන් ඇමතිවරයෙකුට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඇතුව පමණයි. මන්ත්‍රීවරයෙකුට කවර තත්ත්වයක් යටතේ ඒවා ගේන්න බෑ. ඒ නිසා ව්‍යවස්ථාවත් නොසලකා හැරලා මේගොල්ලෝ වැඩ කරනවා. එමගින් පේනවා මේ යම්කිසි විදේශ බලවේගවල උවමනාව අනුව මේ රට අස්ථාවර හා අරාජික කරන්න හිතාමතාම ගෙන යන සැලසුමක කොටස්කාරයෙක් බවට කරු ජයසූරිය ඊනියා කතානායකවරයා පත් වෙලා තිබෙනවා. දැන් මේ අය ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන්නේ මොකටද? දැන් ඔබතුමන්ලා දන්නවා රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ රටේ අවුරුදු 3 මාරක් ආණ්ඩු කළා. මේ පාර්ලිමේන්තුව ඇතුලේ විවිධ අනපන සම්මත කරගත්තා. විවිධ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන සම්මත කරගත්තා. ඒ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක තියෙන ලක්ෂණ අනුවදේව සිද්ධ වුණේ. ඒකාබද්ධ විපක්ෂයේ අපි 50කට වැඩි සංඛ්‍යාවක් මුල් කාලයේදී විරුද්ධ පක්ෂයට වෙලා අපේ අයිතිවාසිකම් ඉල්ලුවා. ඒ වෙලාවේ කරු ජයසූරිය මහත්තයා ඊනියා කතානායකතුමාගේ සද්දෙන්වත් අඩුගානේ ඒ මතයට ඇහුම්කන් දෙන්න පුළුවන්කම තිබ්බද? ඒ විපක්ෂයේ 16 දෙනෙකුගේ කණ්ඩායමකට විපක්ෂ නායකකම දුන්නේ සද්දෙන් ඡන්ද විමසලද? 6 දෙනෙකුගේ කණ්ඩායමට විපක්ෂ සංවිධායකකම ලැබෙන පරිදි පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂයේ ක්‍රියාකාරීත්වයේ තමන්ට ඕන පරිදි හැඩගැන්වුවේ හරිගැස්සුවේ ඒ මොන ප්‍රජාතන්ත්‍රවාදයට අනුවද? එදා ප්‍රජාතන්ත්‍රවාදය කියන වචනේ අර්ථය කරු ජයසූරිය මහත්තයා දැනගෙන හිටියේ නැද්ද? අපි ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම ස්වාධීන වුණයි කියන ලිපියක් බාර දුන්නා. ඊට පස්සේ අපිව වෙනම කණ්ඩායමක් හැටියට පිළිගන්න කියන ඉල්ලීමක් කළා. ඒත් එදා ඔය ප්‍රජාතන්ත්‍රවාදී ඊනියා කතානායකවරයාට ඒක තේරුම් ගන්න ශක්තියක් තිබෙත් නැහැ, ඥානයක් තිබෙ නැහැ. එදා අපි කිව්වා මේක සෙටප් පාර්ලිමේන්තුවක්. ආණ්ඩුවේ ඉන්නවා, ආණ්ඩුවට ඕන අය විරුද්ධ පක්ෂයේ තනතුරු වලට දාගෙන තියෙනවා. අද රනිල් වික්‍රමසිංහගේ පට්ටම ගැලවුණාට පස්සේ හොඳට පේන්න පටන් අරන් තියෙනවා ඒ විපක්ෂ නායක, ඒ විපක්ෂ සංවිධායක, ඒ තිබිච්ච ආණ්ඩුවේ උදවිය අද එක පෙළට එක අරමුණකට අනුව කටයුතු කරනවා. අද රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ අගමැති තනතුර නැති වුණාම එකට එකතු වුණේ මේ කට්ටිය. එදත් නොපෙනුනාට එකට එකතු වෙලා තමයි විපක්ෂී දගෙන ඒගොල්ලෝ ඒගොල්ලොන්ගේ වැඩේ කළා. මෙහෙට ඕන විදියට මේගොල්ලෝ ඒගොල්ලොත් එක්ක අවබෝධයෙන් මෙහි වැඩේ කළා. ඒ නිසා මෙතන ප්‍රජාතන්ත්‍රවාදය කියන වචනේ ගණිකා වෘත්තියේ යෙදවීම මිස වෙනත් කිසිම කටයුත්තක් නෙවෙයි වෙන්නේ. අනික රනිල් වික්‍රමසිංහ මහත්තයා ප්‍රජාතන්ත්‍රවාදියෙක් වෙන්නේ කොහොමද? එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය අද හරින් ප්‍රනාන්දු මැතිතුමාලා, සජිත් ප්‍රේමදාස මහත්තයලා 60 පැන්න ලොන් හැලිච්ච අයත් එක්ක යන්න බෑ කියලා ප්‍රසිද්ධියේ කියමින් මේ කීප වතාවකට පස්සේ දැන් 2001ත් ආවා, 2004ත් ගියා. දැන් මේ පාරත් ආවා අවුරුදු 3 මාරෙන් දාලා යන්න උනා.
එතකොට මේ තරම් දුර්වල නායකෙක් තවමත් එක්සත් ජාතික පක්ෂය අල්ලගෙන ඉන්නවා. ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන් ගුණාංග අබමල් රොණකින් හරි තැවරිලා තියෙනවනම් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය මෙහෙම අල්ලගෙන ඉදීද? මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා පැහැදිලිව කියනවා රනිල් වික්‍රමසිංහ 225 කැමැත් තරම් ආවත් අගමැති කරන්නේ නැහැ. ඒකට ඔහු සුදුසු නැහැ. එහෙම කියද්දිත් මේ එක්සත් ජාතික පක්ෂය ඇතුළෙන්ම ඔහුට විරුද්ධව කැරැල්ලක් නැවත වතාවක් මතුවෙද්දිත් ඔහු මේ නායකත්ව යෂ්ටි අල්ලන් ඉන්නේ ප්‍රජාතන්ත්‍රවාදීකින්දද? ජනසම්මතවාදීකින්දද? ජනතා විමුක්ති පෙරමුණේ මහත්තුරුන්ට මේ එහෙම පේන්නේ ප්‍රජාතන්ත්‍රවාදී විදියටද? ඒ විතරක් නෙමෙයි. රනිල් වික්‍රමසිංහ මහත්තයා එතුමාගේ පක්ෂ නායකත්වයේ පාක්ෂිකව අනුමත කරනවා. පාක්ෂිකව අනුමත කරන කෙනෙක්ද නායකයෙක් හැටියට මේ ඉන්නේ? අනිත් එක තමයි එතුමාගේ ආණ්ඩුව කොහොමද ප්‍රජාතන්ත්‍රවාදීවද වැඩගලේ? 19 වෙනි සංශෝධනය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉවත් කළ වගන්ති. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉවත් කළා මේවා අයින් කරන්න, එහෙම නැත්නම් 3-2ක් මේ විතරක් මදි ජනමත විසුමකට යන්න ඕනේ කියලා. මොකද කළේ? බොරුවට උදේස කාලේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ කියූපේ වයින් කළා. රෑ 11 මාරට Tamanට ඕන විදියට ඒව ඇතුල් කළා. මම එක උදාහරණයක් කියන්නම්. තමුන්හන්සලගේ පත්තරවල ලිපි ගියා, රූපවාහිනී සංවාදවල සාකච්ඡා ගියා. මොකද්ද? 19 වෙනි සංශෝධනයෙන් ජනාධිපතිවරයාගේ ධූරය අහිමි වුණොත්, මොකක් හරි වෙලා අහිමි වුණොත්, ඒ බලතල ලැබෙන්නේ කතානායකවරයාට. බලන්න අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්තයා මොනතරම් උපේක්ෂණ ශික්ෂාකාමී ප්‍රජාතන්ත්‍රවාදීද්ද? ජනාධිපතිගේ බලතල අහිමි වෙනකොට ඒ බලතල ගන්නවත් අගමැතිතුමා පෙළඹෙන්නේ නැහැ. එතුමා ඒ තරම් බලයට තියෙන බුදුමාකාර අකමැත්තක්. එහෙමනේ කිව්වේ. හැබැයි රෑ 11 මාරට 19 වෙනි සංශෝධනයේ සම්මත වෙලා පහුවෙනිදා කතානායක අස්සම් කරලා එළියට එනකොට මොකද්ද වෙලා තියෙන්නේ? ජනාධිපතිගේ බලතල අහිමි වෙන තැනකදී ඒක එන්නේ කතානායකට නෙවෙයි, අගමැතිතුමාට. එතකොට අර සිවිල් සමාජ සංවිධාන NGO ඩොලර කාක්කෝ කොහොම විශාල විග්‍රහ දීලා ආලවට්ටම් දාලා ලිපි ලියලා අදහස් පළ කරලා රනිල් වික්‍රමසිංහ සුදනානන්ගේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදී ගුණාංග ගැන ලොරි ටෝක් දුන්නා. හැබැයි අන්තිමට සම්මත වෙලාවේ රනිල් වික්‍රමසිංහ මහත්තයාම තමයි අගමැති හැටියට ඒ බලතල ගන්න. ඉතින් ඒක තමයි භාවිතාව. ඒක ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාවක්ද? නංගි පෙන්න ලක්කදෙන එක. එකක් කියලා තව එකක් කරන එක. ඒක ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාවක්ද? ශ්‍රේෂ්ඨාධිකරණයේ ජනමත විසුමකට භාජනය විය යුතුයි කියලා කියපු කොටස් උදේ අයින් කරගෙන රෑ 11 මාරට ආයි කාරක සභා අවස්ථාවේදී රිංගවන එක ශිෂ්ඨ සම්පන්න ක්‍රමවේදයද? එබඳු අශිෂ්ඨ සම්පන්න ක්‍රමවේද අනුගමනය කරපු පාලනයක් පෙරලන්න අනුර දිසානායක මහත්තයාගේ ලොජික් එකට අනුව ශිෂ්ඨ සම්පන්නම විය යුතුද? මම මේ මගේ මතයක් නෙවෙයි, අනුර දිසානායක මහත්තයාගේ මතය. අනිත් එක බලන්න, රටේම මුළු මහත් ආර්ථිකයේ ජන ජීවිතයට බලපාන සිංගප්පූරුව සමග වෙළඳ ගිවිසුම අත්සන් කළා. ඒ ශේෂ්ත්‍රවල බලපාන මිනිසුන්ගෙන් අදහස් විමසුවද? ප්‍රවීණයන්ගේ මතය විමසුවද? ඒකෙන් බලපෑමට ලක්වන ව්‍යාපාරික සහ අනෙකුත් අංශවල අදහස ගත්තද? ඒ මොනවත් නොවිමසා බොහොම කෙටි කාලයක් තුල කැබිනට් මණ්ඩලය පවා නොමග යවලා, කැබිනට් මණ්ඩලයෙන් නිසි අනුමැතියක් නැතුව මේ රටේ අනාගතය පවා පරදුවට තියෙන ඒ සිංගප්පූරුව සමග වෙළඳ ගිවිසුම අත්සන් කළා. ශ්‍රී ලංකාවට පාඩුව මිසක් කිසිම ලාභයක් නැති. එතකොට ඒක ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයද? ඒකද යම්කිසි රටක් තමන්ගේ රටට බලපාන වෙළඳ ගිවිසුම් වලට යන විදිය ඒකද? ඒ ප්‍රමාණික බුද්ධිමතුන්ගේ අදහස් විමසන්නේ නැතුව එහෙමද කරන්නේ? එතකොට ඒකද ප්‍රජාතන්ත්‍රවාදී? ඒ බදු ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රමවේද හරහා මේ රට බිල්ලට දෙන වෙළඳ ගිවිසුම් අත්සන් කරපු පාලනයක් පරාජයට පත් කරන්න අනුර කුමාරගේ ලොජික් එකට අනුව එබඳු අශිෂ්ට ක්‍රමවේද පාවිච්චි කරපු පාලනයක් පෙරලා ගන්න අනුර කුමාරගේ ලොජික් එකට අනුව ශිෂ්ට සම්පන්නම විය හැකිද? මගේ මතය නෙවෙයි, අනුර කුමාරගේ මතය. ඊළඟට බලන්න, තමුන්වහන්සේලා දන්නවා දැන් ප්‍රතිත්‍රස්ත පනත ගෙනාවා, අතුරුදහන් වුවන්ට වන්දි ගෙවීමේ පනත ගෙනාවා, නව වෛද්‍ය ආඥා පනත ගෙනාවා, නව ආදායම් බදු පනත ගෙනාවා. ඒ ඔක්කොම ජනතා විරෝධී පනත්. කිසිම පාර්ශවකරුවෙක්ගෙන් අදහස් විමසුවෙන්නේ, ඒ පිළිබඳව මත දැක්වීම් කරන්න ඉඩ දුන්නේ නැහැ. ඒවා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයටද? ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන්ට එකඟවද? ඉබදු අශිෂ්ට ආකාරයට පාර්ලිමේන්තුව තමන්ගේ බටහිර න්‍යාය පත්‍රයට අනුව ගෙනේන නීති රීති අනපන සම්මත කරන්න පාවිච්චි කරපු ආණ්ඩුවක් පෙරලා දැමීම ජනතා විමුක්ති පෙරමුණට කොහොමද ඒක අශිෂ්ට සම්පන්නයි හැඟෙන්නේ? මොකද්ද ඒකට හේතුව? ඒ ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ මොළේ විකල් වෙලාද? අනිත් අතට බලන්න,
ඒ අවුරුදු තුනහමාරකට වඩා මේ රටේ පාර්ලිමේන්තුව විකෘති කළ තිබ්බේ. 50කට වැඩි සංඛ්‍යාවක් හිටපු ඒකාබද්ධ විපක්ෂයේ පැත්තකට කළ තිබ්බේ. පක්ෂ නායක රැස්වීමට එන්න දුන්නේ නැහැ. දිනේෂ් ගුණවර්ධන මැතිතුමාට විතරයි ඒත් ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයෙක් හැටියට නෙවෙයි, නිකන් නියෝජිතයෙක් හැටියට ගෙන්නගත්තේ. ඒ දැවැන්ත උද්ඝෝෂණයක් පාර්ලිමේන්තුව තුල කරලා ඒත් ඒක මුලින් දුන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ ප්‍රජාතන්ත්‍රවාදය පැත්තකට දාලා පාර්ලිමේන්තු සම්ප්‍රදාය පැත්තකට දාලා තමයි මේ අවුරුදු තුනමාර මේ පාර්ලිමේන්තුව මේගොල්ලෝ ඇදගෙන ආවේ. බලය අසීමාන්තිකව පාවිච්චි කරලා. ඒබඳු ප්‍රජාතන්ත්‍ර විරෝධී භාවිතාවක ආපු ගමනක් තමයි පහුගිය 26 වෙනිදා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන් මහින්ද රාජපක්ෂ අගමැතිතුමන් හැටියට පත් කිරීමෙන් ඒ ගමන තමයි නතර කළේ. අද පාතාලය මර්ධනය වෙනවා. මේ රටේ නීතිය හා විධානය නිසි පරිදි ක්‍රියාත්මක වෙනවා. උතුරේ පවා නීතියට අනුව සියල්ල කරන තත්වයකට ඇති වෙලා තියෙනවා. රටේ ආර්ථිකයට ඕන කරන පිබිදීම ඇති කරන විදිහේ බදු සහන දෙන ප්‍රතිපත්ති ක්‍රියාත්මක වෙලා තියෙනවා. ගොවියට පොහොර සහනාධාරය දීලා තියෙනවා. මේ රටේ දීර්ඝ කාලයක් තිබ්බ සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ නියමිත පත්වීම දෙපාර්තමේන්තු පත්වීම නොලැබීම පිළිබඳ අර්බුදයක්. අවුරුදු තුනහමාරකට වඩා වැඩි කාලයක් මේගොල්ලෝ ඇදගෙන ආවා. අධිකාරියක් හැටියට තියලා දෙපාර්තමේන්තුවක් බවට පත් වුණාට පස්සේ ඒ දෙපාර්තමේන්තු පත්වීම උන්ට ලැබුණේ නැහැ. අපි ලබන සිකුරාදා හවස 3ට ජනාධිපතිතුමාගේත් අගමැතිතුමාගේත් ප්‍රධානත්වයෙන් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී 7000කට වැඩි සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ට ඒ විධිමත් පත්වීම අපි දෙනවා. ආරම්භයක් හැටියට 7000කට වැඩි පිරිසකට. එතකොට 14000කට වඩා වැඩි පිරිසක් අපි සම්පූර්ණයෙන් ආවරණය කරනවා. එතකොට මේ ඔක්කොගෙම පැහැදිලිව පේන්නේ මොකද්ද? මේ කාලයක් තිස්සේ නොවිච්ච මේ රටේ පොදු ජනතාවට සංවේදී නොවුණු වෙනම ලෝකයක ජීවත් වෙච්ච ඒ ලෝකෙ මොකද්ද කියලා ජනාධිපතිතුමා මෙතන පාර්ලිමේන්තු පිටුනේ ඉස්සරහ තිබිච්ච රැස්වීමද කිව්වා. ඒක 아무තු ලෝකයක්, පාට ලෝකයක්, දේදුණු ලෝකයක්. ඒ දේදුණු ලෝකයට වෙලා හිටියා මේ රටේ මහජනයාගේ ඌමනාවන් දිහා බැලුවේ නැහැ. දැවෙන ප්‍රශ්න දිහා බැලුවේ නැහැ. අද තේමිල හොඳ වෙලා තියෙනවා මේ ආණ්ඩුව බලයට ආවට පස්සේ. මහින්ද රාජපක්ෂ අගමැතිතුමා මේ ආණ්ඩුව බාරගත්තට පස්සේ. ගොවියන්ට තේවලට හොඳ මිලක් ලැබිලා තියෙනවා. වියට්නාමයෙන් කරාබු නැටි ටික ගෙනල්ලා මේ රටේ කරාබු නැටි නිෂ්පාදකයා අමාරුවේ දැම්ම ඒවාද නතර වෙලා තියෙනවා. ගම්බිරි නිෂ්පාදකයා අමාරුවේ දැම්ම ඒවාද නතර වෙලා තියෙනවා. මේ නිසා හැම පැත්තකම දේශීය ආර්ථිකයට ඕන කරන තීන්දුව తీරන ගණිමින් ඉදිරියට යනවා. ඒ යන ගමන තමයි නතර කරන්නේ. අද බටහිර සමහර රටවල් වලට ඕනේ මේ පාර්ලිමේන්තුව තමන්ගේ මේ රට කඩාකප්පල් කරන උපකරණයක් බවට පත් කරගන්න. ඒකට තමයි කථානායක කරු ජයසූරියව රූකඩයක් හැටියට යොදාගෙන තියෙන්නේ. කථානායක කරු ජයසූරියේ සමහර තානාපති කාර්යාලවල රූකඩයක්. ඔබ දකින්නේ නැති ශ්‍රේෂ්ඨාධිකරණයේ මැතිවරණයක් පැවැත්වීම පිළිබඳ ගැසට් නිවේදනය පිළිබඳ ගිය නඩු විභාගෙදී. ඒක දිහා ඒක අහන්න සමහර තානාපතිවරු කාර්යාල නිලධාරීන් ඇවිල්ලා හිටියා. ඉතින් මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණයේ යම්කිසි නඩු කටයුත්තක් පිළිබඳව දෙනු ලබන තීන්දුවක් සමීපව නිරීක්ෂණය කරන්න තරම් මොකද්ද මේ සමහර තානාපති කාර්යාලවල නිලධාරීන්ට තියෙන රුදාව? ඒ අය ඇවිල්ලා බලන් ඉන්නේ ඇයි තමන් කියන විදිහට වැඩේ වෙයි කියලාද? ගැලරියට ඇවිල්ලා බලන් ඉන්නේ ඇයි කරු මහත්තයා තමන් කියන විදිහට වැඩේ කරනවද කියලාද? මේක සම්පූර්ණයෙන්ම අද මේ විවස්ථාදායකය හා සමහර විට මේගොල්ලෝ බලන අධිකරණයක්. රංජන රාමනායක මහත්තයා ඒක නේ කිව්වේ. පාක් ආවොත් තුනක් එහෙට දෙකක් මෙහෙට කිව්වා. රංජන් මහත්තයාගෙන් අහන්න කැමතියි හතක් ආවොත් කොහොමද මේක බෙදෙන්නේ කියලා. ඒක ඔබ දන්නවා ඇති. ඒ නිසා අද අධිකරණයේ ස්වාධීනත්වයක් කෙලසමින් තමයි මේ අය මේ බල ක්‍රියාන්විතය ඉදිරියට අරගෙන යන්න උත්සාහ කරන්නේ. එමගින් මේ රට අස්ථාවර කරලා ලෝකයේ අනවශ්‍ය මැදිහත් වීම මතපෙවීම කරන්න පුළුවන් වෙන විදිහේ වාතාවරණයකට ඇදගෙන යන එකයි ඒ පවිතු අරමුණයි කථානායක කරු ජයසූරිය ඇතුළු මේ කල්ලි කණ්ඩායමවල ඊනියා කථානායක කරු ජයසූරිය ඇතුළු මේ කල්ලි කණ්ඩායමවල පරමාර්ථය වෙලා තියෙන්නේ. ඒ නිසා අපි ඉතා ඕනකමින් කියනවා ඒ පහුගිය අවුරුදු තුනමාරක මේ රටට හතුරු ප්‍රජාතන්ත්‍ර විරෝධී බලයෙන් හිස උදුම්මාගත් ගමන තමයි ගිය මාසේ 26 වෙනිදා වෙනස් කළේ. ඒ ගමන 26 වෙනිදා වෙනස් කළේ නැවත ඒ ආපස්සට මේ රට අරගෙන යන්න නෙවෙයි. කථානායක ඊනියා කථානායක කරු ජයසූරිය මොන උප්පර වැටි දැම්මත් බටහිර තානාපති කාර්යාල මේ රටේ විවස්ථාදායකයට සමහර විට අධිකරණයට මොන ඇඟිලි ගැසීම් කරන්න උත්සාහ කළත් මේ රටේ මහජනතාව ඉන්නේ මේ ආණ්ඩුවත් එක්ක. ඒ මහජනතාවගේ දැවෙන ගැටළු විසඳමින් මේ ආණ්ඩුව ඉදිරියට යන එක කාටවත් වළක්වන්න බෑ. ඒ නිසා අපි විශේෂයෙන්ම මේ රටේ සියලුම හෘද සාක්ෂියක් තියෙන පුද්ගලයන්ගෙන් අපි ඉල්ලනවා
මහා මැතිවරණයක් ඉල්ලලා පාරට එන්න. මේක අපි හැදුවේ අන්තර්කාලීන ආණ්ඩුවක්, බාරකාර ආණ්ඩුවක්. ඒ බාරකාර ආණ්ඩුවෙන් අපි පවත්වන්නේ මැතිවරණයක්. මැතිවරණයක් පවත්වලා අපි දෙනවා විකෘති පාර්ලිමේන්තුව ප්‍රකෘති කරන්න මහජනයාට අවස්ථාව. මේක විකෘති වෙච්ච පාර්ලිමේන්තුවක්. අර ඒක එක පුද්ගලයෙක් එහෙට මෙහෙට යන වාර කරන්න මැන්නම ඔළුව කරකැවෙනවා. මේක විකෘති පාර්ලිමේන්තුවක්. විකෘති පාර්ලිමේන්තුවක්. ඉතින් ඒ නිසා ඒ විකෘති පාර්ලිමේන්තුව ප්‍රකෘති කරන්න පුළුවන් මහජනයාට විතරයි. වෙන කවුරුවත් දොස්තර කෙනෙකුට ඒක කරන්න බෑ. ඒ නිසා අපි විශේෂයෙන්ම අධිකරණයේ අනිකුත් සෑම තරාතිරමක සෑම ශේෂ්ත්‍රයකම අයගෙන් අපි ඉල්ලනවා ඉතා ඕන කමින් විකෘති පාර්ලිමේන්තුවක් තියාගෙන මේ රටට ඉස්සරහට යන්න බෑ. දැන් සමහරු කියනවා ජනාධිපතිවරණයක් තියන්න. හරි අපි හිතමු නිකන් ජනවාරි 8න් පස්සේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට හිතනවා ජනාධිපතිවරණයක් තියන්න. එතකොට එහෙම තියෙනවා නම් එතුමා තමයි අපේක්ෂකයා වෙන්නේ. හරි එතුමා අපේක්ෂකයා වෙලා හරි තිබ්බයි කියන්නකෝ. තියලා දිනනවායි කියන්නකෝ. එතකොට මොකද වෙන්නේ? ආයි පාර්ලිමේන්තුව මේ පාර්ලිමේන්තුව. ආයි ප්‍රශ්නේ මුල එතන. ඒ නිසා මේකට විසඳුම ජනාධිපතිවරණ නෙවෙයි. මේකට විසඳුම මේ විකෘති පාර්ලිමේන්තුව ප්‍රකෘතිමත් කිරීමේ බලය තියෙන මහජනයාට අවස්ථාව ලබා දීම. ඒක කොහොමද ප්‍රජාතන්ත්‍ර විරෝධී වෙන්නේ? ඒක කොහොමද වැරදි වෙන්නේ? ඒක වැරදි නම් චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය 2004 ආසන්නයේදී රනිල් වික්‍රමසිංහගේ කැබිනට් මණ්ඩලයේ තමන් අතට පවරගෙන තමන්ගේ භාරකාර ආණ්ඩුවක් හදාගෙන එදා මහමැතිවරණයකට රට යොමු කිරීමත් වැරදි. එදා ඒ මැතිවරණයට ජනතා විමුක්ති පෙරමුණත් ඉල්ලුවේ නැද්ද බුලත් කොලේ? එදා ඒක හරි ශිෂ්ට සම්පන්නයි. අද මේක අශිෂ්ටයි. වෙලා තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ දේවල් දකින විදිහේ වෙනසක් මිසක් සිද්ධ වෙච්ච දේවල් වල වෙනසක් නෙවෙයි. ඒ නිසා ඉතා පැහැදිලිව අපි කියන්න ඕන ඒ මහමැතිවරණයක් සඳහා මේ රටේ මහජනයාට ඉඩ දී යුතුයි. මේ විකෘති පාර්ලිමේන්තුවට මේ රටට ඒ විවස්ථාදායකයේ කාර්යභාරය ඉටු කරන්න කිසිම සදාචාරාත්මක අයිතියක් නැහැ. කථානායකවරයා අමු නිර්වතින් දේශපාලන වශයෙන් අමු නිර්වතින් මේ රටේ කථානායකවරුන්ගේ ඓතිහාසික කීර්තියත් කෙලෙසා දමනු ලබමින් තිබෙනවා. එවැනි ක්‍රියාදාමයකට හවුල් වෙලා ඒ අසාධාරණ සහ අයුක්ති සහගත ක්‍රියාන්විතයට සදාචාරයේ සලුපිටි පළඳවන්න අපට කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා අපි කරුජයසූරිය ඊනියා කථානායකවරයාගේ මේ භූමිකාව මේ ආකාරයට පවතින තුරු ඔහුගේ ඊනියා පාර්ලිමේන්තු සභාගැබට ගිහිල්ලා ඒකට සුජාතභාවය ලබා දෙන්න අපි දායක වෙන්නේ නැහැ කියන එක පාර්ලිමේන්තුවේ ආණ්ඩුපක්ෂ කණ්ඩායම හැටියට අපි ඉතා ඕනෑකමින් අවධාරණය කරනවා.